මතකනේ පහුගිය වීඩියෝ එකෙන් අපි බැලුවා මැජික් කරුව කොහොමද පාවෙන්නේ කියලා. බැලුවේ නැත්නම් අනිවාර්යෙන් මෙතනින් ක්ලික් කරලා බලන්න. මේ මැජික් ගැන කරපු ගොඩක් concepts ඇති ඒ වීඩියෝ කිහිපය තුල. ඉතින් අද කතා කරන්නේ විද්‍යාව කොහොමද පාවෙන්නේ කියලා. පහුගිය අවුරුදු කිහිපය තුල විද්‍යාව අලුත් ආකාරයේ පාවෙන concept එකක් හොයාගත්. මේක හඳුන්වනවා quantum levitation. එහෙම නැත්නම් quantum locking කියලා. විශේෂයෙන් සකස් කරන ලද super conductor එකක් යම් කිසි උෂ්ණත්වයකට cool කරාට පස්සේ ඒකට පුළුවන් හරි අපූර්වට මේ magnet උඩ පාවෙන්න. මේක ඇත්තටම පාවන විතරක් නෙමෙයි. මේ magnet එකත් මේ super conductor එකත් අතර තියෙන space එක පුළුවන් මේකට lock කරගන්න. අතරම් බැලුවොත් මේක උඩ අතට ඉඳලා විතරක් නෙමෙයි පාවෙන්න පුළුවන්. මේක පුළුවන් යට අතටත් ඉඳලා පාවෙන්න. ඉතින් මම හිතන්නේ විද්‍යාව ගොඩාක් ලොකු ගේමක් දෙනවා මේ concept එක ඉස්සරහට දියුණු කරගෙන යන්න. මොකද ඒගොල්ලෝ හිතනවා අපිට පුළුවන් වුණොත් super conductor එකක් හොයාගන්න මේ සාමාන්‍ය උෂ්ණත්වයේදී මේ ආකාරයේ හැසිරෙන්න. මම හිතනවා මේ මිනිස් වර්ගය තුළ සිද්ධ කරන ලද ඉතාමත්ම සුවිශේෂී සොයා ගැනීම වෙයි. අන්නේ කොහොමද මේ සුපර් කන්ඩක්ටර් එක මැග්නට් එක උඩ පාවෙනව ඇත්තේ. මේක සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි. සුපර් කන්ඩක්ටර් එක යම් කිසි උෂ්ණත්වයකට අඩු වුණාට පස්සේ ඒක තුල තියෙන මේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකට තියෙන අකමැත්ත නිසා එයා චුම්බකයත් එක්ක ක්‍රියාත්මක වෙන ආකාරය හරි අපූරු ගති ලක්ෂණ දක්වනවා. අපි දන්නෝනේ යම් කිසි වස්තුවක් චුම්බක ක්ෂේත්‍රයක් කරහා ගමන් කරද්දී මේ චුම්බක කිරණ කැපෙද්දී ඒ තුල ඇතිවන ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකේ වෙනසක් ඇති වෙනවා. දැන් අර ඉස්සෙල්ලා කතා කරපු විදිහට මේ සුපර් කන්ඩක්ටර් එක කැමති නෑ ඒක තුල ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක වෙනස් වෙනවට. ඉතින් ඒක නිසා එයා උත්සාහ ගන්නවා මේ චුම්බකයත් එක්ක ස්පේස් එක ලොක් කරගෙන තදින් ඒක අල්ලගෙන තියාගන්න. අතරම විශේෂත්වය තියෙන්නේ මේකයි. ඉතාමත්ම තුනී සුපර් කන්ඩක්ටර් එක පතුරකට පවා ඉතා ලොකු බරක් දරා ගන්න පුළුවන් මෙන්න මේ මෙකැනිසම් එක ආධාරයෙන්. ඉතින් විද්‍යාව ලොකු ගේමක් දෙනවා මේ විශේෂ සුපර් කන්ඩක්ටර් එකක් හොයාගන්න මේ සාමාන්‍ය උෂ්ණත්වයේදී මේ ආකාරයේ ක්‍රියාත්මක වෙන. ඉතින් කවදා හරි දවසක එහෙම දෙයක් හොයාගන්න පුළුවන් වුණොත් මට නම් හිතන විදියට මිනිස් වර්ගයා ගින්දර හොයාගත්තා වගේ මේ ලෝකයේ තුල ඉතාමත්ම ලොකු සොයා ගැනීමක් වෙයි. අන්න ඒ කාරණා. එහෙමනම් ඉතින් මේ කාරණෙත් එකතු කරලා මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. නමුත් වීඩියෝ කතා තුළ තවත් හුඟක් හොඳ වීඩියෝස් ඇති. ඊළඟ වීඩියෝ එකෙන් ඒලියන්ස්ලා ගැන කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එකතුනේ නැත්නම් එකතු වෙන්න පුළුවන් මෙතන subscribe කරලා ඕගොල්ලන්ට. එහෙමනම් ඉතින් බොහොම සුදී මේ වීඩියෝ එක බැලුවට ගිහිල්ලා එන්න මම සම්පත් වීඩියෝ කතාවලට.